උයිගර් මුස්ලිම්වරුන් අමානුෂික ලෙස මර්ධනය කිරීම නිසා අල්ලා දෙවියන් විසින් කොරෝනා වෛරසය මුදාහැර චීන ජාතිකයන්ට දඩුවම් කර ඇති බව මතභේදාත්මක අදහස් පළ කරන මුස්ලිම් පූජක ඉලියාස් ෂර්ෆදීන් සඳහන් කර සිටිනවා. ඔහු පැවැත් වූ දේශනයකදී මේ බව සඳහන් කර තිබෙනවා. ඔවුන් මුස්ලිම්වරුන්ට තර්ජනය කර මිලියන 20ක ජීවිත විනාශ කිරීමට උත්සාහ කළ ආකාරය මතක තබා ගන්න. මුස්ලිම්වරුන්ට මත්පැන් පානය කිරීමට බල කෙරුණා. ඔවුන්ගේ පල්ලි විනාශ කර ඔවුන්ගේ ශුද්ධ පොත පුළුස්සා දමන ලදී. චීන ජාතිකයන් සිතුවේ කිසිවෙකුට තමන්ට අභියෝග කළ නොහැකි බවයි. නමුත් ලොව වඩාත්ම බලවත් අල්ලා දෙවියන් දැන් ඔවුන්ට දඬුවම් කර තිබෙනවා යනුවෙන් ඉලියාස් පවසා තිබෙනවා. චීනයේ ජීවත්වන සුළුතර මුස්ලිම් ප්‍රජාව වන උයිගර්වරුන්ට චීන රජයේ විසින් විවිධ වදහිංසා පමුණුවන බවට කලක පටන් චෝදනාවක් එල්ල වී තිබෙනවා. දැනට චීන නීතිය යටතේ උයිගර් කාන්තාවන්ට සම්පූර්ණ හිස ආවරණ පැළඳීමට ඉඩ නොලැබේ. තරුණ උයිගර් පිරිමි පුද්ගලයන්ට දිගු රැවුල් සහිත වීමට අවසරද නොමැත. පරිස්සම් වන්න, ප්‍රමාද වීමට පෙර අල්ලාට බියවන්න, ඔහුට පමණක් නමස්කාර කරන්න, මිනිසුන් පල්ලිවලට යාම වළක්වන්න එපා, මුස්ලිම්වරුන්ට ඉස්ලාම් දහම ඇදහිම වළක්වන්න එපා. එසේ නොවුනහොත් ඔබත් චීන ජාතිකයනොත් විනාශ වනු ඇත යනුවෙන් මෙම පූජකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඔහු පවසන්නේ ඉස්ලාමයට එරෙහිව සතුරුකම් ඇති සහ අහිංසක මුස්ලිම්වරුන්ට හිංසා පීඩා කරන අය ප්‍රමාද වීමට පෙර අල්ලාට බිය විය යුතු බවයි. හින්දු ජාතිකයන් ත්‍රස්තවාදීන් බවත්, මුස්ලිම් ජාතිකයන් දෙවිවරුන්ගේ දරුවන් බවත් මීට පෙර ඔහු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා. එමෙන්ම හින්දු ජාතිකයන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළ බවටද ඔහුට චෝදනා එල්ල වුණා.